ఉన్నది చాలా తావా మగు చూచి పెట్టాటికో బలాన్ని හැමෝම හොඳින් සනීපෙන් ඉන්නව නේද? ඔව්. අද අපි කරන්න යන්න පුතේ පහශ්‍රේණිය පරිසර පාඩමක්. අසවත් පාඩමක් අපි අද කරන්න යන්නේ පුතේ. අද අපි කරන්න යන්නේ ස්වභාවික අනතුරු ගැන. දන්නවද මේ ස්වභාවික අනතුරු කියන්නේ මොනවද කියලා? මොනවද මේ ස්වභාවික අනතුරු කියන්නේ? මොනවද? එක එක ජාති අනතුරු වෙනවනේ පුතේ නේද? එක එක ජාති ඒ කියන්නේ රියා අනතුරු වෙනවා නේද? ඒ වගේ තමයි ස්වභාවික අනතුරු. ඉතින් ස්වභාවික අනතුරක් කියන්නේ පුතේ අපි හිතාමතාම කරගන්න අනතුරක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයේ විසින් එක එක කාලවලදී මෙන අනතුරු. ඉතින් අපි බලමු මේ ස්වභාවික අනතුරු කියන්නේ මොනවද? ස්වභාවික අනතුරු වලින් අපිට වැළකීලා ඉන්නේ කොහොමද? ඉතින් එහෙම අපි බලමු කොහොමද මේ පාඩම ඉස්සරහට අපි මේ දේවල් හැම දෙයක්ම ඉගෙන ගමු. හරි. ඉස්සලාම කියන්න බලන්න පුතාලා දන්න ස්වභාවික අනතුරු ටිකක් ටීචර්ට. ස්වභාවික අනතුරු ටිකක් කියන්න බලන්න. ටීචර් කෝ උදාහරණයක් කියනවා. සුනාමිය. මතකද? අර ටීවී එකේ දාන්නේ සුනාමිය ආවා කියලා නේද? ඒක ස්වභාවික අනතුරක් තමයි සුනාමි. තව මොනවාද ස්වභාවික අනතුරු? සුලි කුණාට වෙරි ගුඩ් වෙන. නාය යෑම් වෙරි ගුඩ් වෙන. වෙන මොනවාද? ගං වතුර වෙරි ගුඩ්. වෙන අකුණු සැර. ඕ පුතේ වෙරි ගුඩ්. ඔය වගේ පුතේ ස්වභාවික අනතුරු ගොඩක් තියෙනවා නේද? ඔව්. ඉතින් මේවා වෙන්නේ ස්වභාව ධර්මයේ විසින්ම තමයි මේ දේවල් වෙන්නේ නේද? ඔව්. ඉතින් අපි බලමු ස්වභාවික අනතුරු තව දුරටත් අපි ඒ වලින් කොහොමද වැළකීලා ඉන්නේ ඒ දේවල් අපි කතා කරමු පුතේ. අපි දැන් කතා කරේ ස්වභාවික අනතුරු ගැනනේ, අනතුරු වර්ග ගැන. අපි බලමුද පුංචි රූප ටික. මේ බලන්න, මේ රූපේ තියෙන්නේ මොකක්ද පුතේ? මේ මුළු පළාතම වතුරෙන් යට වෙලා මොකක්ද මේ පින්තූර තියෙන්නේ? එතකොට මේ තමයි ගං වතුර පුතේ. ගං වතුර දාපුවාම මේ බලන්න මඩ පාටට මුළු ගමක්ම නේද? මේ පින්තූර හැම තැනම, මේ උස ගස් ටික විතරයි පින්තූරෙත් පේන්නේ නේද? ඒ කියන්නේ ගොඩක් ගං වතුර ආවාම ගෙවල් ඇතුළට වතුර දාලා නේද? මේම තමයි ගං වතුර ආවහම නේ මේ බලන්න හොඳට පින්තූරේ. ඔව් පුතේ, දැක්කද? අපේ පෙලක් යාළු ඇති ගං වතුර වලට, ගං වතුර අනතුරට මුහුණ දෙන යාළු නේද? ඒගොල්ලෝ දන්නවා ගං වතුරක් එනවා කියලා. දැනගත්තු ගමන් කොහොමද ඒ වලින් අයින් වෙන්නේ නේද? අයින් වෙලා අපි ආරක්ෂිත තැන් වලට යන්නේ කොහොමද කියන දේවල් අපේ යාළුවෝ දන්නව ඇති. පෙලක් යාළුවෝ එහෙම අත්දැකීම් ලබලත් ඇති. පෙලක් යාළුවෝ එහෙම දන්නේ නැතුව ඉතින් ටීවී එකේ දකින දේ තමයි නේද පෙලක් යාළුවෝ දන්නේ. ඉතින් මෙහෙම තමයි පුතේ, ගම් වතුරක් ආවහම මුළු පළාතක්ම මුළු ප්‍රදේශයක්ම යට වෙනවා. එතකොට පාරවල් වල යන්න බෑ, වාහනවල් වල යන්න බෑ, හැම දෙයක්ම යට වෙනවා. හරි. ඔන්න ඉතින් ටීචර් මේක බෝඩ් එකේ ගහන්න. අපේ පළවෙනි ස්වභාවික අනතුර ගං වතුර. හරි. හරි. එනව නේද? හරි. ඔන්න ටීචර් තව එකක් පෙන්නන. මෙන්න බලන්න. අපි කතා කරපු තව දෙයක්. මොකක්ද මේ? මේ මොකද මේ වෙලා තියෙන්නේ? පාරට මොකද්ද පුතේ වැටිලා තියෙන්නේ? පස් කන්දක් නේද? ලොකු කන්දකින් ලොකු පස් ගොඩක් මේ පාරට වැටිලා. මේකට අපි මොකක්ද පුතේ කියන්නේ? මෙහෙම පස් පාරට වැටිලා පාරාව හිර වෙනවා.
පාරට විතරක් නෙමෙයි ගෙවල් වලට මේ වගේ වැටුනම අපි කියන්නේ පුතේ නාය යෑම් කියලා. නාය යෑම් වුණාම අපිට පාරවල් වල යන්න බෑ. අපේ ගෙවල් කඩා වැටෙනවා, ඒ කියන්නේ විනාශ වෙනවා. එහෙම වුණාම හරි කරදරයි. මේවා ගොඩක් වෙන්නේ පුතේ නුවරඑළිය, රත්නපුරේ ඔය වගේ පැතිවලට තමයි මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. බස්නාහිර පළාතට කොළඹ ගම්පහ ඉන්න යාළුවන්ට මේ වගේ ගැටලු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ පළාත්වල ඉන්න යාළුවෝ මේ වගේ දේවල් වලටත් මූණ දීලා ඇති නේද? ඔව්. එතකොට මේ වගේ පාරට මේ බලන්න, මේ පාරේ එතකොට ගොඩක් දවස් යනකම් යන්න බෑ. මේක අයින් කරනකම්, මේක හරියට පාර හදනකම් පුතේ ණය යෑමක් සිදු වුණාම පාරේ ගමන් කරන්න බෑ. මේ ණය මේ වගේ පස්කඳු කඩාගෙන හිටිනවා ගෙවල් උඩට. එතකොට ගෙවල් ආපහු හදන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා ණය යෑම ඇති වුණාම. හරි. ඔන්න ටීචර් මේකත් බෝඩ් එකේ ගහන්න. ඔන්න දැන් අපි ස්වභාවික අනතුරු දෙකක් ගැන කතා කරා, ගම් වතුර සහ ණය. මෙන්න මේ බලන්න. ඔන්න ටීචර් තව පින්තූරයක් ගෙන. මේ මොකද වෙන්නේ? මොකද්ද පුතේ මේ ගස්ව කොහොමද? මේ ගස් උලඟට එක පැත්තට ඇදීලා ගිහිල්ලා නේද? ඕ මේ තමයි පුතේ සුලි කුණාටු. සුලි කුණාටු වෙද්දි මේ වගේ ලොකු සුලි කුණාටු ආවම ගස් ගලෝගෙන යනවා. අපේ ගෙවල් වල වහලවල් ගලෝගෙන යනවා. ඒ තරමටම හයියෙන් සුලි කුණාටු හමනවා. අපේ ලංකාවට වඩා මේවල සුලි කුණාටු ලංකාවට අපිට සාමාන්‍යයෙන් ගම් වතුර නායම් තරම සුලබ නැහැ පුතේ. ඒ තරම්ම අපිට හැම ඇහෙන්නේ නැහැ. ඒ වුණාට පිටරටවල් වල ඇති වෙන සුලි කුණාටු අපි ප්‍රවෘත්ති වලින් දකින්නවා, බලනවා නේද? ඔව්. ඉතින් අපි ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මේ බලන්න, සුලි කුණාටු ඇති වෙද්දි ගොඩක් දේපල හානි වෙනවා, ජීවිත හානි වෙනවා නේද? ඔව්. හරි. ඔන්න අපේ තුන්වෙනි ස්වභාවික අනතුර තමයි සුලි කුණාටු. ටීචර් තව ස්වභාවික අනතුරක් ගෙනා. මේ බලන්න. මොකක්ද මේ? වලාකුලේ මොකක්ද මේ වෙන්නේ? අකුණු. ඔව්, අකුණු සැර පුතේ. ඔව්, අකුණු සැර. මේ බලන්න, අකුණු සැර හොඳට ඇත්තට එළියක් විහිදගෙන නේද වලාකුළු වල පේනව නේද? ඔව්. හොඳට බලන්න. පුතාලා දැකලා තියෙනවද අකුණු ගහනවා? විදුලි කොටද්දි දැකලා තියෙනවද වලාකුළු? මෙන්න මේ වගේ වෙනවා. වලාකුළත් එළිය වෙනවා පුතේ. වලාකුළ එළිය වෙනවා මෙන්න මේ වගේ. ඔන්න අපේ හතරවෙනි ස්වභාවික අනතුර තමයි මොකද්ද? විදුලි අකුණු සැර. අකුණු සැර. ඔන්න අපි ස්වභාවික අනතුරු හතරක් හඳුනාගත්තා. මොකක්ද පළවෙනි එක? ගම් වතුර, ණය යෑම්, සුලි කුණාටු, අකුණු සැර. ඉතින් පුතේ අපි දැන් ස්වභාවික අනතුරු අඳුරනවා නේද? ඔව්. ඉතින් දැන් අපි මේ ස්වභාවික අනතුරු හතරෙන් එකක් ගැන අද ටීෂර්ට් එක කතා කරමු. අපි මොකක් ගැනද කතා කරන්නේ? අපි මොකක් ගැනද කතා කරන්නේ? ටීචර් අද පුතාලට කියා දෙන්න මෙන්න මේ අපි අන්තිමටම ඉගෙන ගත්තු අකුණු සැර ගැන. අපි බලමු අකුණු සැර කොයි වගේද, මොනාද අපි කරන්න ඕනේ, ඒ දේවල් අපි අද ඉගෙන ගමු. හරි. ඔන්න ටීචර්ට කියන්න බලන්න, අකුණු සැර අපිට දැනිලා තියෙනව නේද? අපි මොනාද පුතේ අකුණු ගහද්දි කරන්නේ? අකුණු ගහන්නේ වැස්සත් එක්ක නේද? අකුණු ගහද්දි ගොරෝනවා නේද? ලොකු එළියක් පිහිදෙනවා, ලොකු අකුණක් ගහද්දි නේද? ඔව්. අපි මොනවද පුතේ කරන්න ඕනේ සහ නොකරන්න ඕනේ කියන දේවල් අපි බලමු.
කුණු සැර ගහද්දි. හරි. ඔන්න අකුණු සැර ගසනා විට. බලමු අපි කියෝලා මොනාද අකුණු සැර ගහද්දි කරන්න ඕනේ කරන්න ඕනේ නැත්තේ කියලා. හරි. පුතාලා ටීචර් කියන්න ඕනේ මේ දේවල් පුතාලා කරනවද නැද්ද කියලා. හරිද? පළවෙනි එක. රැහන් සහිත දුරකථන භාවිත කිරීම අවදානම්. මොකක්ද? රැහන් සහිත දුරකථන භාවිත කිරීම අවදානම්. මොනවාද පුතේ රැහන් සහිත දුරකථන කියන්නේ? අපි ලෑන්ඩ් ෆෝන් කියන්නේ අර වයර් එකක් සම්බන්ධ කරලා තියෙන ෆෝන් එකට. ගෙදර තියෙන රැහන් සහිත දුරකථන. අන්නේ දේවල් අපි රැහන් ගලවන්න ඕනේ. අපි වයර් එක ගලවලා තියන්න ඕනේ. අපි ජංගම දුරකථන වලට විතරක් නෙමෙයි. අපි හැම දේවලම රැහන් වයර් ගලවලා තියන්න ඕනේ අකුණු ගහද්දි. හරි. දෙවෙනි එක. විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න. විදුලි උපකරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් පුතේ අකුණු ගහද්දි. බෑ බෑ බෑ. ඇයි? අකුණු අදිනවා අපේ මේ කරන්ට් එකට විදුලියට ඇදලා ඊට පස්සේ අපිට කරන්ට් එක වැදිලා ඊට පස්සේ අකුණ වදිනවා අපේ ගෙදරට. එතකොට අපේ ගෙදර සමහරක් විට ලොකු දේපල හානියක් වෙන්න පුළුවන්. ලොකු අකුණක් ගැහුවොත් ඒක හන්දා අකුණු ගහද්දී මොනවාද විදුලි උපකරණ පාවිච්චි කරන්නේ නැහැ අපි. ඊළඟ එක. රූපවාහිනී ඇන්ටනා වයර ගලවා දමන්න. රූපවාහිනී ඇන්ටනා වයරේ පුතේ ඇන්ටනාවෙන් තමයි අපිට රූපවාහිනියට සංඥා හැමදේම ඇදලා රූපවාහිනියෙන් අපිට පෙන්වන්නේ. ඉතින් එතකොට රූපවාහිනිය කියන්නේ හැමදේම ඇදලා ගන්න දෙයක් වගේ. ඉතින් එතකොට අකුණු සැරත් මේ ඇන්ටනාවට අදිනවා. එතකොට අපි රූපවාහිනියේ දාගෙන හිටියොත් නැත්නම් ඇන්ටනා වයරේ අපි රූපවාහිනියට සම්බන්ධ කරලා තිබුණොත් මොකද වෙන්නේ? අපේ රූපවාහිනිය පිච්චෙනවා. අපේ ටීවී එක පිච්චෙනවා. අපේ ගෙදර ස්විච් ඔක්කොම පිච්චෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒක හන්දා පරිස්සමට තමයි අකුණු ගහද්දි හැමදේම කල්පනාවෙන් ඉන්න ඕනේ. ඊළඟ උස ගස් යට රැඳී සිටීමෙන් වළකින්න. උස ගස් වලට උත්තේ එහෙම තමයි. අකුණු අදින්න පුළුවන්. එතකොට වහින වෙලාවට අකුණු ගහන වෙලාවට අපි එළියට යන්න ඕනද? නෑ නෑ. අපි ගෙදර ඇතුළකට වෙලා අපි එළියේ නම් ඉන්නේ වාහනයක් ඇතුළට වෙලා ඉන්නවා මිසක් එළියේ ගස් යට උස ගස් යට රැඳෙන්නේ නැහැ. ගස් වලට අකුණු ගහනවා දැකලා තියෙනව නේද? ගස් පලාගෙන දෙබෑ කරගෙන තමයි අකුණ යන්නේ. ඒ තරමටම සැරකුණුත් තියෙනවා. අන්තිම එක. දිය නෑමෙන් ජලකරාම භාවිතෙන් වැළකීම සුදුසුයි. ඇයි පුතේ මේ වතුර භාවිතේ දිය නෑමෙන් නාන එක? එතකොට ජලකරාම භාවිතෙන් ඒ කියන්නේ මේ වතුර සම්බන්ධ මුකුත් වැඩ කරන්න එපා කියන එක මේ කියන්නේ. ඇයි එහෙම කියන්නේ? පුතේ වතුරටත් අකුණු සැර අදිනවා. අකුණු සැර ගලාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හන්දා වතුර භාවිතින් ජලය භාවිතා කරන්න ඕනේ නැහැ මේ අකුණු ගහද්දි. හරිද? ඒ කියන්නේ පුතාල මේ දේවල් කරනවද? අපි අකුණු ගහද්දි ටීවී බලනවද? අපේ ෆෝන් එක පාවිච්චි කරනවද? ඔය දේවල් කරනවද? නෑ නේද? මගේ පුතාල හොඳ ළමයිනේ. ඉතින් අකුණු ගහද්දි ජංගම දුරකථන, එතකොට රැහන් සහිත දුරකථන, ටීවී එක, එතකොට වයර් ෆ්ලග් වලට ගහලා තියෙන හැම දෙයක්ම අපි අයින් කරලා ගන්න ඕනේ නේද? මොකද ඉතින් ඒවා පිච්චෙනවා අපේ අකුණු ගහන වෙලාවට. හරි. ඔන්න බලන්න ටීචර් තව පින්තූර වගේ කුත් ගෙනාවා. මොනවාද අකුණු ගහද්දි කරන්න ඕනේ කියලා. මේ බලන්න. අකුණු ගසන විට මොනවාද මේ තියෙන්නේ? අකුණු සන්නායකයක් සවි කරගන්න. නිවස තුල හෝ ගොඩනැගිල්ලක් තුල ආරක්ෂිතව සිටින්න. අකුණු සන්නායක කොහෙද පුතේ හයි කරලා තියෙන දැකලා තියෙනවද? ඔව්, අපේ පල්ලිවල
කුමුසන්නායක තියෙනවා දැකලා තියෙනව නේද? ඔව් ඒ වගේ තැන්වල ආරක්ෂිතව අපිට ඉන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ආරක්ෂිතයි අකුණුසන්නායකයක් තියෙන තැනක් නේද? අපි එළියක නම් ඉන්නේ ඒ වගේ තැනක නැත්තම් ගොඩනැගිල්ලක් තුල ආරක්ෂිතව ඉන්න ඕනේ. ගොඩනැගිල්ලෙන් එළියට වෙලා අකුණු ගහන්නේ කොහොමද කියලා බලන්නේ නැහැ. හරිද? දෙවෙනි එක. හැකි පමණ නෑමෙන් හෝ කරාමවල වතුර භාවිතයෙන් වළකින්න. අර ටීචර් කිව්ව දේ තමයි මේ කියන්නේ නේද? අපි වතුර පාවිච්චි කරන්නේ නැහැ අකුණු ගහන වෙලාවට. හරි. ඊට පස්සේ මේ මොකද්ද? විදුලි පරිපථ නිවා දමන්න. වයර් සහිත විදුලි උපකරණ වලින් ඉවත්ව සිටින්න. ටීචර් කිව්වේ විදුලි උපකරණ කියන කිසිම දෙයක් අකුණු ගහද්දි පාවිච්චි කරන්න ඕනේද? නැහැ. විදුලි කොටද්දි කිසිම දෙයක් පාවිච්චි කරන්න ඕනේ නැහැ නේද? ඔව් අපිට පුළුවන් පුටුවක් උඩ නැත්තම් ඇඳක් උඩ කකුල් දෙක උඩ තියාගෙන ඉන්න. හරිද? නැත්තම් රබර් සෙරප්පු දෙකක් දාගෙන ඔය වගේ අපි ආරක්ෂිතව ඉන්න ඕනේ අකුණු ගහද්දි. ඊට පස්සේ දොර ජනෙල් වසා තබන්න. දොර ජනෙල් වහලා තිබ්බාම අපිට අකුණු වලින් එන ඒක ශබ්ද මොකද ගොරවද්දි අපි පුංචි ළමයි බය වෙනවා. ඉතින් ඒක හින්දා අපේ ගෙවල් දොරවල් දොර ජනෙල් හැම දෙයක්ම වහලා තියාගන්න එක ගොඩක් හොඳයි. හරි. ඊට පස්සේ වහාම ඔබේ වාහනේ තුලට යන්න. මේ පුතේ මේ මෙයා එළියේ ඉන්නේ. කියන්නේ අපි ගෙදරින් එළියට ගිය වෙලාවක විදුලි කොටනවා නම් ඒ වගේ අකුණු ගහන වෙලාවක නම් අපි ඉක්මනට වාහනේ ඇතුළට යන්න ඕනේ. නැතුව එළියට වෙලා බලන් ඉඳලා හරියන්නේ නැහැ. තේරුණාද? ඔව්. එතකොට වාහනේ ඇතුළට යන්නේ නැතුව උස් ස්ථානවල හෝ කණු අසල රැඳී නොසිටින්න. ඒ කියන්නේ ඇයි අකුණු අදින්න පුළුවන් ඒ වගේ තැන්වලට උස ස්ථානවලට කණුවලට ඒ වගේ තැන්වලට අකුණු වදින්න පුළුවන් ප්‍රතිශතය වැඩි හින්දා ඒ වගේ තැන්වල අපි රැඳී සිටින්න ඕනේ නැහැ. ඉතින් දැන් බලන්න අපිට අකුණු සැර වැඩිලා අපිට ලොකු මොනාද වෙන්නේ? දේපල හානි වෙන්න පුළුවන්. දේපල හානි කිව්වේ අපේ ගෙදර තියෙන බඩු මුට්ටු වලට හානි වෙන්න පුළුවන්. අපේ ගෙදරට හානි වෙන්න පුළුවන්. ජීවිත හානිත් වෙන්න පුළුවන්. අපේ ගෙදර ඉන්න කට්ටියට අකුණු වැදිලා නිවුස් වලට බලනවා නේද පුතා? ලකුණු සැර වැදිලා මිනිස්සු මැරෙනවා කියන එක. ඒක හින්දා පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ අපි අකුණු ගහන වෙලාවට. අකුණු ගහන වෙලාවට විතරක් නෙමෙයි පුතේ, මේ වගේ ස්වභාවික අනතුරු වෙන හැම වෙලාවකම. තේරුණාද? දැන් අපි හිතමු දැන් අනිත් අනතුරු වෙද්දී අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. අපි අවධානයෙන් ඉන්න ඕනේ. අපි ඉන්නේ මේ වගේ දැන් අපි හිතමු ණය යන පළාතක අපි ඉන්නේ කියලා. එතකොට ණයයන් නිවේදන දෙද්දි පුතේ අපි ගෙදරට වෙලා ඉන්න එක හොඳයිද? නැහැ. අපි ඉක්මනට එතනින් අයින් වෙන්න ඕනේ. ගං වතුරත් ඒ වගේ, සුලි කුණාටුත් ඒ වගේ. ඒ වගේම තමයි පුතේ අකුණු ගහද්දි අපි හැකි තාක් ගෙදරට වෙලා ඉන්න ඕනේ. යකඩ බඩු වල යකඩ බඩු පාවිච්චි කරන්නේ නැහැ අපි මේ වෙලාවට නේද? ඔව් අපි පුළුවන් තරම් පුටුවක නැත්තම් ඇඳ උඩට වෙලා කකුල් දෙක උඩට තියාගෙන නැත්තම් රබර් සෙරප්පු දෙකක් දාගෙන අපි ඉන්න ඕනේ. මොකද අපි පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ ස්වභාවික අනතුරු වලින්. ඔන්න අපි දැන් ස්වභාවික අනතුරු ගොඩක් ගැන ඉගෙන ගත්තා නේද? ඔව් ගොඩක් ගැන ඉගෙනගෙන ඊට පස්සේ අපි අකුණු සැර ගැන ඉගෙන ගත්තා. හරි. එහෙනම් ටීචර් කියන්න බලන්න අද පාඩම හොඳට තේරුණාද පුතාලට? අද අපි ස්වභාවික අනතුරු ගැන කියා ඉගෙන ගත්තා. ඊට පස්සේ අකුණු ගහද්දි මොනාද කරන්න ඕනේ, මොනාද කරන්න ඕනේ නැති කියලා ඉගෙන ගත්තා. එහෙම නේද? ඔව්. ඊට පස්සේ අකුණු සැර වලින් අපිට වෙන හානි ගැන ඉගෙන ගත්තා නේද? අපිට දේපල හානි, ජීවිත හානි වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් අද පාඩම කොහොමද? අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ නේද මේ හැම දෙයක් ගැනම? හරි පුත්. ඉතින් ඔන්න දැන් අද ටීචර් පුතාලට කියා දුන්නේ මොකක්ද? අකුණු සැර ගැන.
අකුණු සැර ගැන දැන් ටීචර් මේ පුතාලට කියා දුන්නේ අකුණු සැර වලදී ආ කරන්න ඕනේ මොනවාද කරන්න ඕනේ නැති මොනවාද කියලා ආ ඔන්න දැන් ටීචර් මේම ලියන් ආව නේද පුතාලට අකුණු සැර ගසන විට අපි කරන්න ඕනේ නැති දේවල් මෙන්න මෙහෙම අපි ලියන්න ඕනේ හැබැයි ඔන්න දැන් අද ටීචර් කියා දුන්නේ අකුණු සැර ගැනනේ පුතාල කරන්නේ අකුණු සැර ගැන නෙමෙයි පුතාලට පුළුවන් මේ වගේ ස්වභාවික අනතුරු වෙන එක ඒ කියන්නේ ගම්වතුර හරි නයම් හරි සුලි කුණාටු හරි ඒ වගේ පුතාල කැමති ඕනම ආ ස්වභාවික අනතුරක් ගැන මේ වගේ විස්තර ලියන්න ඕනේ මොනවාද අකුණු සැර ගස් අකුණු ගසන විට නැත්නම් ගම්වතුර ගලන විට අපි මොනවාද කරන්න ඕනේ අපි මොනවාද නොකරන්න ඕනේ කියලා මම ටීචර්ට කරුණු විදිහට ලියලා එවන්න ඕනේ කොහෙටද ලියලා එවන්නේ අපේ සාහි Facebook page එකට දාන්න ඕනේ පුතාලා ලියලා. කැමතිද? ආ හරි. එවුන ටීචර් බලනවා. ඊට පස්සේ ටීචර් තවත් අනතුරක් ගැන තවත් ලස්සන පාඩමක් ගැන ආ පුතාලත් එක්ක සාකච්ඡා කරන්න එන්න. හරිද? එහෙනම් ටීචර් ගිහින් එන්න හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. අයිබෝවන්